안녕하세요. 고모 데이팅. 오늘 아담마마 오야라 캠티마 올리앙케 비디오가 තමයි 아르ගෙන 아වේ. 인 아드 비디오가 안티메 වෙනකන් හිටියොත් ඔයාලට 샴푸, 컨디션 ඒ වගේම ගෑනු ළමයිට අවශ්‍ය තව එක එක දේවල් තියෙනවානේ. ඒ වගේ දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකන් මාත් එක්ක ඉන්න හොඳේ. ඔයාලට පේනවනේ මෙතන ගොඩක් තියෙනවා 샴푸 ಜಾති, එසන්ස්,컨디션. ඉතින් කොච්චර දේවල් ගොඩක් තිබුණත් අපිට හරියන එක තෝරලා බේරලා ගන්න අපි හැම වෙලාවෙම පුරුදු වෙන්න ඕනේ. එහෙම නේද? ඉතින් මගේ කොණ්ඩේ මේ දවස්වල පොඩ්ඩක් යන ගතියක් වගේ මට දැනෙන. ඒක නිසා මම මේක පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මගේ කොණ්ඩේ ගොඩක් යනවා කියලා හිතනකොට එතකොට එයාලගේ කොණ්ඩේ යන එකට සුදුසු ෂැම්පෝ එක අරගෙන පාවිච්චි කරපුවම ගොඩක් හොඳයි. ඒ වගේම අපේ තුමු කොණ්ඩෙත් යනවා තවත් ප්‍රශ්න තියෙනවා කියලා. එතකොට ඒකට හරියන එක අරගෙන පාවිච්චි කරන්න පුළුවන් අපිට. ඉතින් මේ වගේ අපි මිලට ගන්නකොට ඒකේ සඳහන් කරලා තියෙනවා නම් මේක පාවිච්චි කරනකොට 90 80ක් මේ ප්‍රශ්නය මෙහෙම අඩු වෙනවා කියලා. ඉතින් ඇත්තටම ඒවා පරීක්ෂණය කරලා නෙහෙම තියෙන්නේ. ඒක නිසා ප්‍රතිඵලය අපිට සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ඒ වගේ දෙයක් අපි පාවිච්චි කරනකොට. මෙන්න මේ හෙයා එසන්ස් එක නම් ගොඩාක් හොඳයි. ඒක තමයි මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. ඒක මෙහෙ එකක් නම් නෙමෙයි හොඳේ. මේ ප්‍රේක්ෂකේ ගහලා තියෙන මේකෙන් කොණ්ඩේ පීරුවොත් කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන්. ඩැමේජ් වෙච්ච කොණ්ඩේ හොඳ වෙනවා කියලා. ඉතින් ඇත්තට මේක හොඳ ප්‍රේක්ෂකයක්. ඒක නම් මම පාවිච්චි කරලා තියෙනවා. මේක නම් පාවිච්චි කරලා නැහැ. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නෙමෙයි කොණ්ඩේ යන එක. ඉතින් ඒ අයට හොඳම විසඳුමක් තමයි මෙන්න මේ රෝස්මරි ඔයිල් කියන එක. ඉතින් ඒක පරීක්ෂණයකින් සහතික වෙලා තියෙනවා. කොණ්ඩේ යනවට ගොඩක් හොඳයි කියලා. අපේ හිසකෙස් ගැලවීමේ යාම වළක්වා ගැනීමට පාවිච්චි කරන ඖෂධයක් තියෙනවා. ඉතින් ඒ ඖෂධයට සමානම වෙන දෙයක් තමයි මේ රෝස්මරි ඔයිල් එකනොත් වෙන්නේ කියලා තමයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි සමහරුන්ගේ ඔළුව කසනවා ඒ වගේ නොයෙකුත් ප්‍රශ්න තියෙනවනේ. ඒවටත් විසඳුමක් වශයෙන් හොඳයි කියලා තියෙනවා. හැබැයි ඉතින් සමහර අයට මේකත් අල්ලන්නේ නැති අය ඉන්න පුළුවන් හොඳේ. ඉතින් ඔයාලට මම මොනවා හරි දෙයක් කියනවා නම් මම පාවිච්චි කරලා බලලා නැත්තම් හොයලා බලලා තමයි ඔයාලට කියන්නේ. ඔයාලට මම සමහර දේවල් අරගෙන මේක හොඳයි එහෙම කියනවනේ. ඒවා ඔක්කොම මගේ වියදමින් ගන්න දේවල් හොඳේ. අපි මෙහි මොනවා හරි ප්‍රොමෝට් කරනවා නම් ඒක සඳහන් කළ යුතුමයි. ඉතින් හොරාට සත්‍ය නොකර ඒක නොකරොත් පස්සට ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ වුණාට මට හිතෙන දෙයක් තමයි ලංකාවේ නම් එහෙම සඳහන් කරන්න ඕනේ නැද්ද කියලා. ඉතින් මේක බලන ඔයාලා මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ මේ ස්ලීපින් ලිප් මාස්ක් එකයි ස්ලීපින් මාස්ක් එකයි පාවිච්චි කරලා තියෙනවාද. ඉතින් පාවිච්චි කරපු නැති කෙනෙක් ඉන්නවනම් අවස්ථාවක් හම්බුණොත් පාවිච්චි කරලා බලන්න. ඇත්තටම හරිම හොඳයි. මේක නම් හොඳ ප්‍රතිඵල තියෙනවා. හැබැයි මට හරි ගියාට අනිත් අයට හරි ගියාටත් හරියන්නේ නැති අයත් ඉන්න පුළුවන් හොඳේ. ළමයිනම් මේක දැක්ක ගමන් දන්නවා මොනවද කියලා. ඉතින් කොරියන් වලින් කියන්නේ මොකද්ද? සෙන්නේ දෙය කියලා. මෙහෙට එල්ලින නංගිලා ඉන්නවනම් ඔයාලා දැනගෙන හිටියේ නැත්තම් එහෙනම් මතකේ තියාගන්න සෙන්නේ දෙය කියන්නේ මොකටද කියලා. ඇයට නිදා ගන්නකොට මේ වගේ එකක් පාවිච්චි කරපුවම ගොඩාක් හොඳයි. එතකොට ඇත්තටම කිසිම ප්‍රශ්නයක් නැතුව නිදා ගන්නත් පුළුවන්. දවල් වරුවටත් මේ වගේ එකට කැමති කෙනෙක් ඉන්නවනම් දවල් වරුවට අඳින ඒවා පෙන්වන්න තියෙනවා. ඔලිවියන් කියන්නේ මේ වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන් තැන. ඉතින් ඔයා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා බලන්න. මෙද්දම්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න හොඳේ.
තව ඔලියන්ගේ වීඩියෝ දෙක තුනක් ඔයාලට අරගෙන එන්න තියෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක බලනකොට ඔයාට හිතගේ එක චූටි දැනක් හරි තියෙන්න පුළුවන්නේ. එතකොටම මොකක්ද අන්නවද කරන්න ඕනේ? ඔන්න ඔය ලයික් එක පොඩ්ඩක් දාගෙන යන්න. හරිද? එහෙනම් තව ලස්සන දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හැමෝම හම්බ වෙමු. අන්නෝ.